ජාතික නිදහස් දිනයට සමගාමීව බෞද්ධ ආගමික වතාවත් අද සිදු කෙරුණේ නාරහින්පිට අභයාරාම විහාරස්ථානයේදී. අනාගත සැලැස්මක් උඩ අවභාගිමත් සැලැස්මක් උඩ මේ රට ගෙනියන්න සැලැස්ම කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපේ ඉදිරි කටයුතු අරුවක් ප්‍රකාරයෙන්ම සාර්ථකව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. කොල්ලුපිටිය ධම්මකිත්තිආරාම විහාරස්ථානයේද බෞද්ධ ආගමික වතාවත් සිදු කෙරුණා. එම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. නිදහස මූලික ආගමික වතාවත් සිදු කිරීම රටක් හැටියට තවත් නිදහස් සටන් ගණනාවක් දියත් කරලා ඒව ජයග්‍රහණය කිරීමේ අවස්ථාවද ලැබිලා තිබේ. හැමෝම එකතු වුණු ගමනක් තුළ එක දර්ශනයක්, එක මාවතක් පැහැදිලිවම රටේ ජාතික අවශ්‍යතාවය ජයග්‍රහණය කරන මාර්ග සිතීමක්. සැලසුම් පමණක් නොව මහ පොළොවේ යථාර්ථයක් බවට ක්‍රියාත්මක කරන එවන් යුගය අද රටට අත්‍යවශ්‍යම වෙලා තිබෙනවා. ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව මගින් 74 වන ජාතික නිදහස් දින සැමරීමේ ක්‍රිස්තියානි දේව පූජා මෙහෙය කොළඹ 2 ගැලවීමේ හමුදා දේවස්ථානයේදී පැවැත්වුණා. ජාතික නිදහස් දිනේ නිමිත්තෙන් හින්දු ආගමික ආශිර්වාද පූජාව බම්බලපිටිය කදිරේෂන් කොවිලේදී පැවැත්වුණා. මුස්ලිම් ආගමික වතාවත් අද සිදු වුණේ කොළඹ 12 මහපල්ලියේදී. ජාතික නිදහස් දිනේ නිමිත්තෙන් නිදහස් විරු උපහාර වැඩසටහනක් අද පැවැත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ස්ථාපිත ජාතික විරුවන්ගේ ප්‍රතිමාවන්ට පුෂ්ප උපහාර දැක්වීම සිදු කෙරුණා. මේ අතර දිවයින පුරාද නිදහස් දින සැමරුම් සංවිධානය කර තිබුණේ මෙලෙසින්. මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකින්ද අද ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරීමට මෙලෙස එක්ව සිටියා. මෙතර ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේද නිදහස් දින සැමරුම් සංවිධානය කර තිබුණේ මෙලෙසින්. මෙතර ජාතික නිදහස් දිනයට සමගාමීව දිවයිනපුර බන්ධනාගාරවල සිරකරුවන් 197 දෙනෙකුට ජනාධිපති රාජ්‍ය සමාව හිමි වූ අතර ඔවුන් අද නිදහස ලබා මෙලෙස පිටව ගියා. මේ අතර ලැබූ නිදහසේ අතීතාවර්ජනයකට ඔබ කැඳවාගෙන යන නිදහසේ ස්වර්ණාභිමානය අද රාත්‍රී 10ට ස්වර්ණවාහිනිය ඔස්සේ ඔබට නැරඹීමට හැකියාව පවතිනවා. යුද්ධයෙන් අපව පරාජ කරගන්නට බැරි බව දැනගත් ඉංග්‍රීසීන් ආයුධ බයිනේතු පැත්තකින් තබා කුමන්ත්‍රණ ගැටේ අතට ගත්තා.